මෙවර ආසියානු කුසලානයේ සුපිරි හතරවටයේ ශ්‍රී ලංකාවට හිමි පළවෙනි තරගය පැවැත්වුණාද ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශ කණ්ඩායම. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම කාසිය වාසි දිනා ගැනීමෙන් පසුව මුලින්ම පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් තම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 257ක් ලබා ගත්තා කඩුලු 9ක් පමණ දැවී. ලකුණු ලබා ගැනීමදී පැතුම් නිස්සංක ලකුණු 40ක් දිමුත් කරනවරත්න ලකුණු 18ක් කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් සජීර සමරයුක්කම ලකුණු 93ක් චරිත අසලංක ලකුණු 10ක් ධනංජිත සිල්වා ලකුණු 6ක් දසුන් චානක ලකුණු 24ක් දුනිත් වෙල්ලාලගේ ලකුණු 3ක් ඒ වගේම මහීස් තීක්ෂණ ලකුණු 2ක් කසුන් රාජිත නන්දවි 1 ලකුණක් ලබා ගත්තා. ඉතින් අද දවස සජීර සමරයුක්කමට ඉතාමත් හොඳ දවසක් වුණා. ඔහුගේ හොඳම එක්දින ලකුණු සංඛ්‍යාවද වාර්තා කිරීමට සමත් වුණා ලකුණු 93ක් ලබා ගනිමින්. ඒ සඳහා 4 පාරවල් 8ක් සහ 6 පාරවල් 2ක් තම ඉනිමට අන්තර්ගත වුණා. ඉන්පසු ලකුණු 258 ඉලක්කයක් හඹායමේ අරමුණෙන් පිටියට පිසි බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි විය ලකුණු 236ක් පමණයි. දසුන් ශානක අද දිනේදී සුපිරි පන්දුයමක නිරත වෙමින් කඩුලු 3ක් මිද හෙළුවාය වගේ මහීස් තීක්ෂණ කඩුලු 3යි මතීස පතිරණ අවසන් කඩුල්ලත් සමගින්ම කඩුලු 3ක් මිද හෙළුවා. ඒ වගේම දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් මිද හෙළුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි වටේ පළමු තරගයේ ලකුණු 21කින් ජයග්‍රහණ කරනවා බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්. ඔන්න ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී ලෝක වාර්තාවද්ද පිටියමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම 13 වන වටාවට ප්‍රතිවාදීන්ගේ කඩුලු 10ම දවාගෙන ලෝකෙම්ම අංකයකට පත් වෙනවාද ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම එක් දින පිටියේ පිටපිටම වැඩිම තරඟ ගණනක් ජයග්‍රහණය කළ, ඒ කියන්නේ තරඟ 13ක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී පත් වුණා. ඒ වගේම මෙවැනි දස්කමක් කළ ලෝකෙම දෙවැනි තැනට අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම පත් වුණා. ඉතින් අපේ කොල්ලන්ට අපි සුබ පතනවා ඉතිරි තරඟ දෙකක් ජයග්‍රහණය කරලා ආසියානු කුසලානේ නැවතත් අපේම කරගමු කියලා.